පුතාලා හැමෝගෙම ගෙවල් වල ඔරලෝසුවක් තියෙනවා නේද? එහෙනම් අද අපි ඔරලෝසු මුහුණතක පේන්න තියෙන වෙලාව කියවන්න ඉගෙන ගනිමු. බලන්න මේ ඔරලෝසුව දිහා. දැන් වෙලාව කීයද? පොඩි කටුව. ඒ කියන්නේ පැය කටුව. පැය කටුව තියෙන්නේ 3. ලොකු කටුව. ඒ කියන්නේ මිනිත්තු කටුව. මිනිත්තු කටුව තියෙන්නේ 12. මිනිත්තු කටුව ගමන පටන් ගන්නේ 12න්. දැන් බලන්න මේ මිනිත්තු කටුව 12 පහු කරලා 1 මිනිත්තුවක්වත් ගිහින් නැහැ. හැබැයි පැය කටුව නම් පැය 3ක්ම ගිහින්. ඒ නිසා දැන් අපිට පේන්න තියෙන වෙලාව 3යි. හොඳයි පුතේ. දැන් අපි තවත් ඔරලෝසු මුහුණතක් බලමු. බලන්න පැය කටුව තියෙන්නේ 7යි 8යි මැද්දේ. වෙලාව 7ද 8ද? නැහැ. 7 පහු වෙලා ටිකක් දුර ගිහින්. 7 පහු කරගෙන කොච්චර දුර ගිහින්ද? දරුවනේ, අපි ඒක හොයාගන්නේ මිනිත්තු කටුව ගිය දුර 90. බලන්න මිනිත්තු කටුව තියෙන්නේ 6. අපි 12 ඉඳන් මිනිත්තු 5න් 5ට ගණන් කරලා බලමු. 12 ඉඳන් 1 වෙනකොට මිනිත්තු 5යි. ඊළඟට 10යි. 15යි. 20යි. 25යි. 30යි. මිනිත්තු 30ක් ගිහිල්ලා. දැන් වෙලාව 7 පහු වෙලා මිනිත්තු 30යි. අපි දැන් තවත් ඔරලෝසු මුහුණතක් බලමු. මේ බලන්න වෙලාව කීයද කියලා. හොඳයි. පුතාලා හිතුව වෙලාව හරිද කියලා බලමු. පොඩි කටුව 5 ළඟටම ඇවිත්. හැබැයි 5ට කෙලින්ම නැහැ. මිනිත්තු කටුව 12 ළඟට ගිහිල්ලත් නැහැ. එහෙනම් වෙලාව 5 නෙමෙයි. වෙලාව 5යි නම් මිනිත්තු කටුව 12 තියෙන්න ඕනේ. බලමු ගණන් කරලා මිනිත්තු කටුව ගමන් කළ දුර. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55. මිනිත්තු 55යි. මේ වෙලාව 4 පසුවි මිනිත්තු 55යි. 5 වෙන්න මිනිත්තු 5ක් තියෙනවා. 5 වෙන්න මිනිත්තු 5ක් තියෙන නිසා 5ට 5යි. ඔව්, අපිට එහෙම කියන්නත් පුළුවන්. ඉතින් පුතාලා ගෙදර තියෙන ඔරලෝසුව දිහා බලලා මේ විදිහට වෙලාව කියන්න තවත් හොඳට පුරුදු වෙන්න ඕනේ. හොඳද?